ఐబాన్ කියලා පුසිල දාන පිළිගන්නවා දත් අපි අද කොටස් වෙනකල වීඩියෝ මාලාවේ තවත් වීඩියෝ එකක් සමග තමයි ඔබ පුසිල දාන මේකද වෙන්නේ. ඉතින් නිවාඩු දවස් දෙකකට පස්සේ වුණා දත් අපි ඉකුත් වෙනවා කොටස් වෙනකල සතු මොනවාගෙද කියලා දැනගන්න. ඊයේ සහ ඊට පෙර දිනේ නැත්නම් බදා දිනේ කොටස් වෙනකල ගණන්දුනේ නැහැ. විසක්තුම් පොය දවස නිසා. ඉතින් එතකොට මේ සතියට දින 3ක් පමණයි කොටස් වෙනකල ඉවර වෙලා තිබුණේ. ඒ වගේම දත් ප්‍රමාණය අපිට කතා ගන්න දෙන බොහොම අඩුයි. ඒ නිසාම අපි මේ සතියේදී ආජිල් සහභාගීත්වය අඩු වගේම මේ සතියේ දින 3ක් පමණක් පැවති නිසා අපි අද දිනේ සිකුරාද දිනේ හැසිරීම පමණක් විශ්ලේෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි සුපුරුදු විදිහට සමාරම්භ කරනමු සමසමිලාශිකය හතර වන ස්ථානයේ නැත් දිනේ. ඒක 1233.42 විදිහට තමයි සමසමිලාශිකය සටහන් වන දිනේ අවසානයේ පෙර දිනට සාපේක්ෂව 155.8% ප්‍රමාණයක ඉහළ යෑමක් එහෙම නැත්නම් වර්ධනයක් වාර්තා කරා. ඒ වගේම S&P 500 දශකයේ දිනේ අවසානයේ 1955.71% විදිහට සටහන් වුණා. ඒ වගේම මේ පෙර දිනට සංසන්දනාත්මකව 1.84% ප්‍රමාණයක ඉහළ යෑමක් විදිහට සටහන් වුණා. අද සමස්තයක් විදිහට ගත්තාම අදිනේ හැසිරීම ධනාත්මකයි. අපි අඟහරුවාදා දිනේ අද කොටස් වෙනකල් වීඩියෝ එකෙන් බලාපොරොත්තු වුණා වගේම කවුරු හරි කෙනෙකුට ඒ දේ බලන්න බැරුණා නම් අගහරුවා නම් බලන්න පුළුවන්. අපි මේ දේ බලාපොරොත්තු වුණා දිනේ ධනාත්මක බවයි. ඉතින් ආරම්භයේ පටන් අපි දැක්කේ ධනාත්මක හැසිරීම කොටස් වෙනකල් ගන්දුණු ආරම්භ වුණු සුළු මොහොතේදී යම් කිසි මන්දගාමී ස්වරූපයක් තිබුණත් පසුව බොහොම නොබ වේලාවකින් අපි දැක්කා තීව්‍ර ඉල්ලුමක් ඇති වෙනවා. කෙසේද දිනේ අවසාන වෙනකම් අපි දැක්කේ සමස්ත නැසී ඉල්ලුමක්. ඉතින් මේ ගැන වැඩිදුරට අපි විශ්ලේෂණය කරලා බලමු දැනට සමස්ත නැසකේ තියෙන ස්ථානයත් එක්ක. ඒ වගේම ඊළඟ සතියේ මොනවාගේ හැසිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන කාරණේ, ඒ වගේම සඳ දිනේ මොනවාගේ හැසිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන කාරණේත් අපි විශ්ලේෂණය කරලා බලමු. හොඳයි, එහෙනම් දැන් අපි අවධානය යොමු කරමු අද දිනේ සමස්ත පිටරටුම් ප්‍රමාණය දෙසට. රුපියල් මිලියන 2898.98 පිටරටුම් ප්‍රමාණයක් අද දිනේ වාර්තා වුණා. එය පෙර දිනට සාපේක්ෂව 105.7% ඉහළ යෑමක් විදිහට තමයි සලහන උනේ. මෙවැනි තීව්‍ර ඉහළ යෑමක්, මෙවැනි තීව්‍ර වර්ධනයක් පෙන්눔 කරන්නේ අඟහරුවාද දිනේදී. එහෙම නැත්නම් මේ අඟහරුවාද දිනේ වාර්තා වුණ සමස්ත පිටරටුම් ප්‍රමාණය බෙහෙවින් අඩු නිසා, ඒ වගේම අපි දන්න දෙයක් තමයි බෙහෙවින්ම ආයෝජක අඩු සහභාගීත්වයක් වෙන්නපු දින දෙකක් තමයි අපි බහ කරේ. සඳා දිනේ වගේම අඟහරුවාද දිනේ බොහොම මන්දගාමී ස්වරූප හැසිරීමකට අපි පෙන්눔 කරපු දින දෙකක්. ඉතින් අද දිනේ තමයි කැපී පෙනෙන හැසිරීම සිදු වුණේ. ඉතින් ඒ නිසා තමයි මෙවැනි තීව්‍රතාවයකින් සමස්ත පිටරටුම් ප්‍රමාණය වර්ධනය වෙලා තියෙන්නේ අඟහරුවාද දිනේට සංසන්දනාත්මකව. ඉතින් මෙතනදී දකින්න ලැබෙන අනිකුත් දත්තත් එලෙසමයි කැපී පෙනෙන තීව්‍රතාවලින් ඉහළ ගිහිල්ලා තියෙනවා මාන කලින් සඳහන් කරපු කාරණේ නිසා. ඒ වගේම බලමු අද දිනේ දේශීය මිලදී ගනුම් පෙල්මිල 2489.29 දේශීය මිලදී ගනුම් ප්‍රමාණයක් අද දිනේ වාර්තා වෙලා තියෙනවා. එය පෙර දිනට සාපේක්ෂව 150.7% ඉහළ යෑමක් විදිහට සටහන් වුණා. ඒ වගේම දේශීය විකුණුම් පෙල්මිල 2305.89 ප්‍රමාණයක වාර්තා වුණා. පෙර දිනට සාපේක්ෂව 141.2% ඉහළ යෑමක්. විදේශීය මිලදී ගනුම් පෙල්මිල 400.7 පෙර දිනට සාපේක්ෂව 239.4% ඉහළ යෑමක්. විදේශීය විකුණුම් පෙල්මිල 680.09 පෙර දිනට සාපේක්ෂව 295.5% ඉහළ යෑමක් විදිහට සටහන් වුණා. ඒ වගේම අදිනේ ශුද්ධ විදේශීය විකුණුම් ප්‍රමාණය රුපියල් මිලියන 283.4ක් විදිහට සටහන් වුණා. එය පෙර දිනට සංසන්දනාත්මකව 416.4% පසුබැසිණි. ඒ වගේම ගනුදෙනු මුළු කොටස් ප්‍රමාණය 184.9% ඉහළ යෑමක් වාර්තා කරන අතර සිදු මුළු ගනුදෙනු ප්‍රමාණය 75.7% වර්ධනයක් පෙන්නුම් කරා. අඟහරුවා දිනට සංසන්දනාත්මකව ඉති සමස්තයක් විදිහට ගත්තාම අදිනේ ආජික සහභාගීත්වය අතින් ගත්තාම ඉහළ මට්ටමක තිබුණ දිනයක් විදිහට සලකන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සතියේ අනිකුත් දින දෙක එක සංසන්දනය කරද්දී බොහොම ලොකු ප්‍රශ්නතයකින් එහෙම නැත්නම් බොහොම ලොකු ගැප් එකක් තමයි මේ සහභාගී වීම අතර පෙන්නුම් කරන්නේ. ඒ වගේම ශුද්ධ විදේශීය විකුණුම් ප්‍රමාණය බොහොම තීව්‍ර විදිහට අදිනේ පසුබසිමකට ලක් වෙලා තිනවා. ඒ කියන්නේ එහෙනම් අනිත් පැත්තට ශුද්ධ දේශීය මිලදී ගනු ප්‍රමාණයත් තීව්‍ර විදිහට අඩු වෙලා තිනවා කියන කාරණේ. එහෙනම් අදිනේ සමස්ත දේශකී ඉහළ ගියා. නමුත් ස්වදේශිකයන් අඟහරුවා දිනට සාපේක්ෂව කැපී පෙනෙන විදිහට සපීමක් කොටස් වෙන බුල වෙත ඇති කරලා තිනවා. ඒ නිසා අශුද්ධ දේශීය මිලදී ගනු ප්‍රමාණය බිම තීව්‍රතාවයට සමාන පසුබසිමක් අපිට අදිනේ දෙක බලා ගන්න පුළුවන්. කෙසේවෙතත් අදිනේ සමස්ත දේශකී ධනාත්මක බවට වැඩි වශයෙන්ම දායක වුණේ පිළිවිලින් LOC හෝල්ඩින්ග් සමාගමේ කොටස වගේම ජෝන් කීල් සමාගමේ කොටස. ඉතින් මේ කොටස් දෙකම අපි දන්නවා දෙවනි ස්ථානයේ වගේම තුන්වෙනි ස්ථානයේ පවතින කොටස් දෙක. සමස්ත වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් ගත්තහම මේ සමාගම් දෙකේ ප්‍රාග්ධන මට්ටම් තියෙන්නේ MLST දෙවන ස්ථානයේ සහ තුන්වෙනි ස්ථානයේ. ඉතින් දෙවන සමාගම් ප්‍රාග්ධනයේ පැත්තෙන් ගත්තහම මේ නිසා මේ වගේ කොටස් දෙක හැසිරීම අනිවාර්යයෙන්ම ධනාත්මක ප්‍රතිඵල ගෙනත් දෙනවා සමස්ත දේශකීට. ඉතින් සමස්තයක් විදිහට අපි දැක්කේ ඒ වගේම අඟහරුවාද දිනේ බලාපොරොත්තු වෙන ධනාත්මක භාවයත් අපිට පැහැදිලි වෙනවා ඇති මොන වගේද නැත්නම් මොන තැනකින්ද ධනාත්මක භාවයට වැඩිම දායකත්වයක් ලැබුණේ කියලා දැන් මේ දත්ත දෙස බැලුවහම. හොඳයි, අපි දැන් අවධානය යොමු කරමු අද දිනේ ඉහළ පිටරටුම් ප්‍රමාණය වාර්තා කරපු කොටස් දෙකට. රුපියල් මිලියන 690.68 පිටරටුම් ප්‍රමාණයක් වාර්තා කරපු ඩයලොග් සභාගමේ කොටස තමයි අද දිනේ ඉහළ පිටරටුම් ප්‍රමාණය වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම ලංකා වෝල්ටේජ් සභාගමේ කොටස රුපියල් මිලියන 254.65 පිටරටුම් ප්‍රමාණයක, ලංකා ඇලුමිනියම් සභාගමේ කොටස රුපියල් මිලියන 241.61 පිටරටුම් ප්‍රමාණයක, රෝල් සෙරමික් සභාගමේ කොටස
රුපියල් මිලියන 24 රාජ්‍යමය 1.8ක පිරුණ ප්‍රමාණයක අවසාන වශයෙන් සම්පත් බැංකු සමාගමේ කොටස රුපියල් මිලියන 144 රාජ්‍යමය 2.8ක පිරුණ ප්‍රමාණයක තද්දිනේ වාර්තා කරපු විදිහ අපිට දැක් ගන්න පුළුවන්. ඒව දැක්කදී ඉහළම පිරුණ ප්‍රමාණය වාර්තා කරපු කොටස් පහ. අවධානය යොමු කරමු දැන් අපි අදිනේ ඉහළම කොටස් ප්‍රමාණ ගණන් දෙනු කොටස් විතර. මෙලයිස්තු බෙදෙන ස්ථානය ගන්න අපිට සුපුරුදු කොටසක් නෙමෙයි මෙලයිස්තු බෙදෙන ස්ථානය ගන්න වෙනදට බොහෝ දුරට එක්තරා කොටස් දෙකක් ඉතින් අදිනේ තාත්පසින් වෙනස් කොටසක් තමයි මේ ස්ථානයට පත් වෙලා තියෙන ඩයලොග් සමාගමේ කොටස. කොටස් පිළිවෙල 47.6 3ක ප්‍රමාණයක් අද්දිනේ ගණන් දෙනලා තියෙනවා. මේකට අතරම හේතුුනේ අද්දිනේ මේ ඩයලොග් සමාගමේ කොටසට අදාළව එහෙම නැත්නම් මේ කොටසේ ප්‍රොසින්ස් එහෙම නැත්නම් අපි කියනවා ප්‍රී ඇග්‍රීඩ් ට්‍රාන්සැක්ෂන්ස් කලින් එකඟ වී මිල මට්ටමකට එකඟ වී සිදු කරන ගණන් දෙනු පහක් සිදු වුණා. ඉතින් අන්නේ හේතුව නිසා තමයි මේ කොටස මෙලයිස්තුවේ ඉහළම ස්ථානයට අද්දිනේ පත් වෙලා තියෙන්නේ. එම ප්‍රොසින්ස් පහේ එහෙම නැත්නම් එම ප්‍රොසින්ස් පහ තුල ගණන් දෙනුන කොටස් පමණ කොටස් මිල 31.84ක ප්‍රමාණයක් විදිහට වාර්තා වෙනවා. ඉතිරි ප්‍රමාණය එහෙම නැත්නම් ඉතිරි කොටස් මිලියන 15.79ක ප්‍රමාණය වෙනදකොල සාමාන්‍ය ගණන් දෙනු කොටස් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් අන්න මම කලින් කිව්වා එහෙම නැත්නම් ක්‍රොසින්ස් නිසා තමයි මේ වගේ ඉහළ ගණන් දෙනු රටාවක් පෙන්ලා තියෙන දැල් සමාගමේ කොටස. හොඳයි. අවධානය යොමු කරමු දෙවන ස්ථානයට මෙලයිස්තුවේ විදුල ලංකා සමාගමේ කොටස නමයි ඊළඟට ඉහළම කොටස එහෙම නැත්නම් ඉහළම ගණන් දෙනු සිදු වෙන කොටස විදිහට අපිට දැක් ගන්න පුළුවන් කොටස් මිල 13.63ක ප්‍රමාණයක් ගණන් දෙනලා තියෙනවා අදිනේ. ඒ වගේම ලංකා ඇලුමිනියම් සමාගමේ කොටස මිල 11.56ක ප්‍රමාණයක් බ්‍රවුන් සිමෙන්ට් සමාගමේ කොටස මිල 9.1ක ප්‍රමාණයක් අවසාන වශයෙන් ඇලුමිනියම් සමාගමේ කොටස මිල 18.06ක ප්‍රමාණයක් අදිනේ තුල ගණන් දෙනු විදිහට අපිට දැක් ගන්න පුළුවන්. ඒ ඔබ දැක්ක අදිනේ ඉහළම කොටස් ප්‍රමාණය ගණන් දෙනු කොටස් පහ. හොඳයි. ඒ සමගින් අපි දැන් අවධානය යොමු කරමු අදිනේ විදේශීය ගණන් දෙනුට ඉහළම විදේශීය මිලදී ගණන් ප්‍රමාණය සහ විකුණුම් ප්‍රමාණය වාර්තා කරපු කොටස. ඇත්තම අදිනේ විදේශීය ගණන් දෙනු ගැන කතා බහ කරද්දී පෙර සතිවල සම්බන්ධනාත්මකව ඉහළ විදේශීය සහභාගීත්වයක් ඉහළ විදේශීය ගණන් දෙනු රටාවක් අදිනේ දැක් ගන්න පුළුවන්. ඒ වගේම ඉහළ මට්ටමක් ගන්නවා අඟහරු අදිනේටත් සාපේක්ෂව ඒ වගේම සඳ අදිනේට සාපේක්ෂව. එසේ තමයි සමස්ත එක විදිහට ගත්තාම පෙර සතිවල දක්වපු අඩු සහභාගීත්වය වගේ නෙමෙයි මේ සතියේ සමස්ත එක විදිහට ඒ වගේ විශේෂම අද දිනේ විශේෂ සහභාගීත්වය කැපී පෙනෙන ප්‍රමාණය වලින් අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් බලමු මුලින්ම මොන වගේ කොටස් වලද අදිනේ විදේශික ගැන්සින් වැඩිම ඉල්ලුමක් දක්වලා තියෙන්නේ කියලා. සම්පත් බැංකු කොටස තමයි අදිනේ විදේශික ගැන්සින් වැඩිම ආකර්ෂණීය දිනාගෙන තියෙන්නේ රුපියල් මිලියන 64.79ක වටිනාකම මේ කොටස විදේශික ගැන්සින් අදිනේ මිලට අරන් තියෙනවා. එහි කොටස මිලට සාමාන්‍ය මිල දෙකට දක්වන්නේ රුපියල් 55.38යි. ලංකා වෝල්ටේජ් සමාගමේ කොටස රුපියල් මිලියන 12.08ක වටිනාකම මේ කොටස විදේශික ගැන්සින් මිලට අරන් තියෙනවා. එහි කොටස මිලට සාමාන්‍ය මිල දෙකට දක්වන්නේ රුපියල් 59.99යි. ඒ වගේම සිලොන් කෝස්ට් සමාගමේ කොටස රුපියල් මිලියන 10.21ක වටිනාකම මේ කොටස විදේශික ගැන්සින් මිලට අරන් තියෙනවා අදිනේ. එහි කොටස මිලට සාමාන්‍ය මිල දෙකට දක්වන්නේ රුපියල් 580.50යි. රෙග්නි සමාගමේ කොටස රුපියල් මිලියන 8.5ක වටිනාකම මේ කොටස විදේශික ගැන්සින් මිලට අරන් තියෙනවා. කොටස මිලට සාමාන්‍ය මිල දෙකට දක්වන්නේ රුපියල් 60.70යි. ටීජී ලංකා සමාගමේ කොටස අවසාන වශයෙන් රුපියල් මිලියන 8ක වටිනාකම මේ කොටස විදේශික ගැන්සින් මිලට අරන් තියෙනවා. එහි කොටස මිලට සාමාන්‍ය මිල දෙකට දක්වන්නේ රුපියල් 40යි. ඉතින් ওই කොටස් පහ තමයි අදිනේ ඉහළම විදේශීය ඉල්ලුමේ. එහෙම නැත්නම් ඉහළම විදේශීය මිලදී ගණන් ප්‍රමාණය වාර්තා කරේ. අපි දැන් අවධානය යොමු කරමු ඒ සමගින් ඉහළම විදේශීය විකුණුම් ප්‍රමාණය වාර්තා කරපු කොටස් විතර. මෙමෙලයිස්තු ප්‍රථම ස්ථානය ගන්න ඩයලොග් සමාගමේ කොටස රුපියල් මිලියන 307.22ක වටිනාකම මේ කොටස විදේශීය ගැන්සින් අදිනේ විකුණුම් බලක් කරලා තියෙනවා. මෙහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල දෙකට දක්වන්නේ රුපියල් 12.80යි. ඉතින් විදේශීය විකුණුම් ලයිස්තු ප්‍රථම ස්ථානය ගන්නත් හේතුව මම අර ඩයලොග් සමාගමේ කොටස් ප්‍රමාණය ගණන් දෙනු වෙද්දී පැහැදිලි කරපු කාරණේමයි මේ ප්‍රොසින්ස් පහ. එහෙම නැත්නම් කලින් ඉරමුණ මිල මට්ටමක් යටතේ ගණන් දෙනු පහ නිසා තමයි මේ දේ. එහෙම නැත්නම් මේ ඩයලොග් සමාගමේ කොටස මෙලයිස්තුවේ ඉහළම මට්ටමට ගමිලා තියෙන්නේ රුපියල් 12.80ක් ඇසට තමයි මේ ගණන් දෙනු පහේම මිල මට්ටම සඳහන් වෙන්නේ. හොඳයි. ඒ වගේම දෙවන ස්ථානයේ ගන්නේ කාර්ගිල් සමාගමේ කොටස රුපියල් 35.64ක වටිනාකම මේ කොටස විසිකන්ස විකුණුම් බලක් කරලා තියෙනවා. එහි කොටස විකුණුම් කරන සාමාන්‍ය මිල දෙකට දක්වන්නේ රුපියල් 24.48යි. ඒ වගේම ලංකා ටයිල් සමාගමේ කොටස රුපියල් 14.29ක වටිනාකම මේ කොටස විසිකන්ස විකුණුම් බලක් කරලා තියෙනවා දිනේ. එහි කොටස විකුණුම් කරන සාමාන්‍ය මිල දෙකට දක්වන්නේ රුපියල් 50.52යි. සිලොන් ටොබැකෝ සමාගමේ කොටස රුපියල් 12.48ක වටිනාකම මේ කොටස විසිකන්ස විකුණුම් බලක් කරලා තියෙනවා. මේ කොටස විකුණුම් කරන සාමාන්‍ය මිල දෙකට දක්වන්නේ රුපියල් 960යි. ඒ වගේම අවසාන වශයෙන් චෝර්කීල් සමාගමේ කොටස රුපියල් 8.68ක වටිනාකම මේ කොටස විසිකන්ස විකුණුම් බලක් කරලා තියෙනවා දිනේ. එහි කොටස විකුණුම් කරන සාමාන්‍ය මිල දෙකට දක්වන්නේ රුපියල් 137.50යි. හොඳයි. ඉතින් ඔන්න කොටස් පහ තමයි ඉහළම විදේශීය විකුණුම් ප්‍රමාණය අදිනේ වාර්තා කරේ. සමස්තයක් විදිහට ගත්තාම අදර කතා කරන්න දත්ත ප්‍රමාණය මම දත්ත විශ්ලේෂණය කිරීම අවසන් වෙනවා. අපි දැන් අවධානය යොමු කරමු කොටස් සඳහන් හැසිරීම දෙසට. අදිනේ හැසිරීම මේ වගේම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සඳ අදිනේ හැසිරීම සහ ඊළඟ සතියේ මොන වගේ හැසිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන කාරණේත් අපි දැන් විශ්ලේෂණය කරලා බලමු. අදිනේ හැසිරීම මුලින්ම මම වීඩියෝ එක ආරම්භයේදීම සඳහන් කරා වගේ අපි දැක්ක ධනාත්මක භාවයක් ආරම්භයේදී සුළු වෙලාවක් ඉතා කුඩා කාල පරාසයක මන්දගාමී හැසිරීමක් වෙන්න උන්තරත් ඉන්පසු අපි දැක්ක කොටස් සඳහන් ගණන් දෙනු අවසන් වෙන කාලයට එක්ම දිනේ පුරාවට නොකඩවා ඉල්ලුමක් ඇති වෙනවා. ඉතින් සමස්තයක් විතර ගත්තහම අදිනේ ධනාත්මක රටාවක් එහෙම නැත්නම් කාල රාමු කීපයකම ධනාත්මක රටාවක් එකතු වෙන දිනයක් විදිහට
සලකන්න පුළුවන්. ඒ නිසා අපිට මේ අවදිසීමක් අධිනිය බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒක තමයි අපිට සමාගම් දැසිය හැසිරීමෙන් දැర్శණය වුනේ. ඉතින් ඒ අධිනිය හැසිරීම. දැනට සමාගම් දැසිය දින මට්ටම ගැන කතා කරනවා නම් මෙහෙම කිව්වොත් නිවැරදි. දැනට තියෙන්නේ කොටස් වෙන පුළ සමාගම් දැසිය හිර වුණ මට්ටම. ඒ කියන්නේ ඉහළට යන්නේ නැති පහළට යන්නේ නැති මට්ටමකට තමයි එනතම් මට්ටමක තමයි දැනටත් තියෙන්නේ. ඊළඟ සතියේදී මට්ටමේ බොහෝ දුරට අවසාන භාගයකට ළඟා වෙනවා අපි. බොහෝ දුරට ඊළඟ සතියේදී යන දිශාව අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඕ ඊළඟ සතියෙත් තැන්න පුළුවන් නමුත් වැඩි සම්භාවිතාවක් තියෙන ඊළඟ සතියෙන් විසඳෙන ඒ නිසා මේ ඊළඟ සතිය අපිට බොහොම තීනාත්මක සතියක් වෙයි. ඉතින් ඒ දැනට සමාසම දැසකේ පවතින තත්ත්වය. ඉතින් ඊළඟ සතිය හැසිරීම ගැන කතා කරොත් ඊළඟ සතිය අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මන්දගාමී හැසිරීමක් තවදුරටත් ධනාත්මක වෙන්න. එහෙම නැත්නම් ධනාත්මක වීමට පීඩනය. එහෙම නැත්නම් ඉල්ලුමක් යෙදුනත් සමාසම දැසකේ මත එහෙම නැත්නම් කොටස් වෙන පොලේ සමස්තයක් විදිහට ගත්තාම නමුත් ඊට ප්‍රතිවිරුද්ධ ඒ බලයට වඩා බලවත් හෝ ඒ බලයට සමාන සැපයුමක් ඇති වෙන මට්ටමක් සමාසම දැසකේ අපි මේ දැන් ඉන්න මට්ටමට බෙහෙවින්න ආසන්නයේ තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඊළඟ සතිය මේකයි මන්දගාමී හැසිරීමක් බොහෝ දුරට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන කාරණේ සඳහන් කරේ. නමුත් කෙසේ වෙතත් ඒ සැපයුම එහෙම නැත්නම් ඒ සැපයුම ඇති වෙන මට්ටම පරාජය කරන්න පුළුවන් වුණොත් ඒ සැපයුම පරාජය කරන්න පුළුවන් තරම් ශක්තියක් ඉල්ලුමට ඇති වුණොත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉතා තියුණු ඉහළ යෑමක්. ඕක තමයි අපාර බොහොම තීනාත්මක සතියක් කියලා ඊළඟ සතිය නම් කරන්න හේතුව. ඒ වගේම සඳහදිනේ හැසිරීම ගැන කතා කරනවා නම් සඳහදිනේ අපිට ආරම්භයේදී ඉහළ යෑමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ඒ ඉහළ යෑම ඉක්මනින්ම සිදු වෙයි ආරම්භ වෙලා ඉන්පසුව දිනේ පුරාවට අපිට මන්දගාමී හැසිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මම එහෙම කියන්නේ හේතුව මම අර කලින් සඳහන් කරපු සැපවීම ඇති වෙන මට්ටමට නලං වෙනවා සඳහදිනේ තවත් එක 20ක වගේ ප්‍රමාණයක් එපිටි. ඉතින් ඕක තමයි දැනට කොටස් වෙන කරත් ඒ වගේම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ ප්‍රෝගතණය උටයි සඳහදිනේ ඊළඟ සතිය. ඉතින් අදට විශ්ලේෂණය මෙතනින් අවසන් වෙනවා. මම හිතන විශ්ලේෂණය උපසිරියලට පැහැල්ලි කියලා. නමුත් ගැටලු තියෙනවා නම් ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන් සුපුරුදු විදිහට. ඒ වගේම අපි subscribe කරන්න තාමත් subscribe නොකරපු කෙනෙක් නම් ඔබට අපා සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේ Facebook, Twitter වගේ Instagram හරහා ඊට අදාළ link පහල description දීලා දැක්වෙනවා. ඒ හරහා ඔබට අපා සම්බන්ධ වෙන්න පුළුවන්. සාර්ථකාජිකෙක් වෙන්න පුළුවන්. ඒ වගේ මතක් කරන්න ඕන investor වැඩසටහනේ අවසන් වැඩසටහන තමයි මේ ඉරිදා දිනේ පැවැත්වෙන නියමිතලා දින්නේ. ඉතින් එතනින් පස්සේ අපි ඊළඟ මාසේ නැවතත් investor වැඩසටහනක් පටන් ගන්නවා නවකාජිකය සඳහා. ඉතින් නවකාජිකෙක් විදිහට එහෙම නැත්නම් කොටස් වෙන බල ආයෝජනය කරන්න උනන්දුවක් තියෙන කෙනෙකුට එහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් එහි දිනමකවානු අපි ඔබ දැනුවත් කරනවා Facebook පිටුවේ දැන්වීමක් මගින්. ඉතින් උනන්දුවක් තියෙන කෙනා ඒ ගැන අවධානයෙන් ඉන්න ඊළඟ මාසේ නැවතත් පටන් ගන්න වැඩසටහන කාලය වටින නිසා ඔබ අවධානයෙන් ඉන්න ඒ ගැන. හොඳයි එහෙනම් ඒ දෙත් මතක් කරමින් අදට ඔබේ නිවසෙන් සමු ගන්නවා. නැවතත් සඳහන් දිනේ අද කොටස් වෙන බල වීඩියෝකින් ඔබ සිල් දෙනාම බලාපොරොත්තු වෙන්නේ. එතෙක් ඔබ සැමට අයිබෝවන්.